ම විශ්වාස කරන අපේ රටේ මිනිස්සු ජාතික වීරෝ විදියට සැලකුවේ දෙගොල්ලයි. එකක් රණවිරුවන්ට ජාතික වීරෝ විදියට සැලකුවා රට දිනවපු නිසා. රට ජාතිය ලෝකෙ ඉදිරියේ දිනුව නිසා ක්‍රීඩකයොන්ට ජාතික වීරෝ විදියට අපේ රටේ මිනිස්සු සැලකුවා. මේ වෙනකොට ගරු ඇමතුමා ක්‍රීඩාවේ තත්ත්වය ඉතාමත් සෝචනීයයි. ගරු ඇමතුමා මම විශ්වාස කරන ඔබත් ජනප්‍රිය දේශපාලනඥයෙක්, දක්ෂ දේශපාලනඥයෙක්, තරුණ දේශපාලනඥයෙක්, තමුන්වහන්සේ අභියෝග ගණනාවක් තියෙනවා. අපි ඉස්සරහ තියෙන ප්‍රධාන අභියෝගය තමයි ගරු සභාපතිතුමනේ මේ වෙලාවේ එකක් 20/20 ලෝකුසලාන එනවා. 20/20 ලෝකුසලානයට සහභාගි වෙන්න නම් ඒ සඳහා තේරීම් තරගකට සහභාගි වෙන්න අපේ ක්‍රීඩකයන් සිද්ධ වෙලා තියෙනවා. ගරු ඇමතුමා මේ තරගයේ පරාජුණොත් යම් හේකින් පරාජුණොතින් මම දන්න විදිහට අපි ලබාගත්ත ලෝක කුසලානයේ 20/20 ලෝක කුසලානයේ ආපහු සැරයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට බාර දෙන්න වෙනවා. ඒ තරම් දැඩි අවදානමක් තියෙන මොහොතකයි ලංකාවේ ක්‍රිකට් අපි මේ කතා කරන වෙලාව. ගරු ඇමතුමා අපි මේ පහුගිය දවස් ටිකේම දැක්කේ තරග පරාජය වෙන ඒවා. තරග පහක් එක දිගට පරාද වුණා. මේකට හේතු වුණේ මොකක්ද? අපි දැක්කා ටෙස්ට් තරඟ දෙකක් දින්නා. ටෙස්ට් තරඟ දෙකක් දින්නා ඒ දිනින්න හේතුව ඉදිරියේ මම නම් දැක්කේ එකක් බෝඩ් එක මාරුණා. අනික් පැත්තේ තේරීම් කමිටුව මාරුණා. අනික් පැත්තෙන් මම විශ්වාස කරන හතුරුසිංහ මහත්තයා ටිකක් බලය අඩු වුණා. අනික් පැත්තෙන් ක්‍රීඩකයන්ට නිදහසේ ක්‍රීඩා කරන්න හම්බුණා. ඒ නිසා තරඟ දෙකක් ජයග්‍රහණය කරන්න අපිට හම්බුණා. හැබැයි අපි ඉස්සරහ තියෙන දෙවැන්ත අභියෝගය තමයි ලෝකේ වෙන කොහේවත් රටකට මේ අර්බුදේ මම විශ්වාස කරන්නේ නැහැ. ලෝක කුසලාන දිනපු කිසිම රටකට මේ වගේ අර්බුදයකට පුත්පත් වුණා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මම හිතනවා මේ විදිහට ගියෝතින් කරු ඇමතුමා තව මාස කීපකින් අපිට සිම්බාබ්වේ රට තියෙන තැනටත් වඩා යටතැනකට අපේ ක්‍රිකට් කඩාගෙන වැටෙනවා. ඒක නතර කරන්න අපි කාටවත් බෑ. මේකට හේතුව තමයි ප්‍රධාන හේතුව තමයි මම දැකපු දේ තමයි ගරු ඇමතුමා පහුගිය කාල සීමාව ඇතුළෙම ක්‍රීඩාව ඇතුළේ වගේම දේශපාලන ඇතුළේ තිබුණේ වෛරය, ක්‍රෝධය, කුහකත්වය මේව තමයි පිරීලා තිබුණේ. අපි දැක්කා සමහර ක්‍රීඩකයන්ට ජාතික කණ්ඩායමේ ජාත්‍යන්තරයේ ලෝක ඉදිරියේ ලංකාව කිව්වම නම් මතක් වෙන නම් කීප අතර හිටපු ක්‍රීඩකයන් කීප දෙනාට ලසිත් මාලිංගගේ ක්‍රීඩාව තහනම් කළ අවුරුද්දක්. ඒ වැටුණ වැටිල්ල තමයි අද වෙනකම් මේ කඩාගෙන වැටලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ගරු ඇමතුමා සමස්තයක් විදිහට ගත්තම අපේ රටේ ජාතික කණ්ඩායම ලෝක කුසලාන දෙකක් දෙනාගෙන කණ්ඩායමක්. හැබැයි අපේ ක්‍රීඩකයන්ට තාම ඩෝමෙට්‍රි එකක් නැහැ. ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරපු බොහෝ ක්‍රීඩකයෝ පිටපළාත් වලින් ඇවිල්ලා ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ පිටපළාත් වලින් ඇවිල්ලා ක්‍රීඩා කරන ක්‍රීඩකයෝට රැයට නතර වෙන්න තරක් අද අපේ ජාතික කණ්ඩායමට නැහැ. අපිට ඩෝමෙට්‍රි එකක් නැහැ. ස්විමින් පූල් එකක් නැහැ. ගරු ඇමතුමා ඒ විතරක් නෙමෙයි ජිම් එකක් නැහැ අපිට. මේ ලෝකේ මම විශ්වාස කරන්නේ ලෝක කුසලාන දිනාගත කිසිම රටකට මේ වගේ අස්ථාවර තත්ත්වයක් රට තුල තියෙනවා කියලා. අනිත් කාරණේ තමයි ගරු ඇමතුමා තමුන්වහන්සේ උත්සාහයක් ගන්නවා දෙවනි පෙළ ක්‍රිකට් නගා සිටුවන්න. දැන් අපේ රටේ ෆස්ට් ක්ලාස් තරගයකට ගෙවන්නේ රුපියල් 7500යි. රුපියල් 7500යි. අපේ රටේ ජාතික කණ්ඩායමේ පුහුණුකරුගේ වැටුප 170යි. 170යි ජාතික කණ්ඩායමේ පුහුණුකරුගේ වැටුප. ෆස්ට් ක්ලාස් ගහන ක්‍රීඩකයෙක්ගේ දවසේ වටිනාකම රුපියල් 7500යි. සපත්තු දෙකක් ගරු ඇමතුමා රුපියල් 28000යි. කොහේද ක්‍රිකට් වලට එන්නේ? කොහෙන්ද ක්‍රිකට් වලට මිනිස්සු එවන්නේ? ඉස්සර ආවා. ඉස්සර අපි අහලා තියෙන සමහර ක්‍රීඩකයෝ කාර් වලින් ඇවිල්ලා ක්‍රිකට් ගහලා ගියා. අද කාර් විකුණන දරුවන්ට උගන්වන ක්‍රිකට් වලට එන්න දෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත තත්ත්වය. ගරු ඇමතුමා තමුන්වහන්සේටම යෝජනාවක් කරනවා ඉන්දියාවගේ රටකට IPL වගේ තරඟාවලිය කරා ක්‍රීඩකයෝ 100 ගාණක් හැමදාමත් ආර්ථික වශයෙන්ුත් ජාතික වශයෙන්ුත් ලෝකයේත් මහා තරගකාරී විශ්වරහට මින් තියෙනවා. අපිට කූ IPL වගේ තරඟාවලියක් අපිට උත්සාහයක් ගත්ත අවස්ථා එක අවස්ථාවක් ගත්ත නමුත් ඒක ක්‍රියාත්මක කරන්න බැරි වුණා. අපේ ක්‍රීඩකයෝ ලංකාවේ ක්‍රීඩා කරන ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන 11 දෙනාට විතරයි ක්‍රීඩා කරන්න පුළුවන්. ඇයි සල්ලි හොයන්න පුළුවන් එයාලට විතරයි. අනිත් එක තමයි ගරු ඇමතුමා ජාතික කණ්ඩායමට යන්න පුළුවන් 11 දෙනෙකුට විතරයි. එතනින් මෙහා දක්ෂයෙක් හිටියොත් ඒ දක්ෂයා වෙන රටකට ගිහිල්ලා ක්‍රිකට් ගහනවා. අපේ රටේ ක්ලබ් සෙල්ලම් කරන බොහෝ දෙනෙක් 100ක් ගෙවම ජාතික කණ්ඩායමට යවනවා. අර දක්ෂයෝ ටික පිට රට ගිහිල්ලා ක්‍රිකට් ගහනවා. මතුමා තව විනාඩියක් කාලයක් උත්සාහ ගන්න කෙනෙක් නැහැ. ගරු ඇමතුමා මම තමුන්වහන්සේ ඊළඟ ඉන්නවා. මුලින්ම ඉල්ලන්නේ මේ වෛරය, ක්‍රෝධය ජාතික කණ්ඩායමෙන් සහ ක්‍රිකට් වලින් ක්‍රීඩාවෙන් අයින් කරන්න. අනික් පැත්තෙන් ක්‍රීඩකයන්ට දෙන්න පුළුවන් උපරිම සහනය දෙන්න, සහයෝගය දෙන්න, දක්ෂතාවයට පෙන්වන්න පුළුවන් ඔවුන්ගේ හැකියාව පෙන්වන්න පුළුවන් සීමාව ඇතුලේ ඔවුන්ට අවශ්‍ය පහසුකම් ටික දෙන්න ක්‍රීඩාව ඉස්සරහට ගන්න පුළුවන් කම තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අපේ ක්‍රිකට් කණ්ඩායම හිටියා වේගපන්දු යවන ක්‍රීඩකයන් පුහුණු කරපු අනුෂ සමරනායක වගේ ක්‍රීඩකයෝ බොරු චෝදනා දාල ගෙදර යව ගරු ඇමතුමා බොරු චෝදනා දාල අනුෂ සමරනායකලා දැන් කරන් ටෙලිෆෝන් එකෙන් ක්‍රීඩකයන්ට ක්‍රිකට් උගන්වන එක ටෙලිෆෝන් එකෙන් ක්‍රිකට් උගන්වනවා. ඉතින් මේ ක්‍රීඩකයන් අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. පුහුණු කරු අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. නමුත් ක්‍රීඩකයෝ මාරු කළා, නායකයෝ මාරු කළා, තේරීම් කමිටු මාරු කළා, පුහුණු කරුව තාමත් ඉන්නවා. මම විශ්වාස කරනවා තමුන්වහන්සේගේ එක දෙයක් එක දවසකට මේ
හරි පුහුණුකරුටිකක් දාලා අපේ රටේ ක්‍රීඩා විශ්වරහට ගන්න ක්‍රිකට් ක්‍රීඩා විශ්වරහට ගන්න ලක්ෂ ගණන් ගෙවනවා. ඒ ගෙවන අයගෙන් හරි විදිහට ක්‍රීඩාවට කණ්ඩායමට දායකත්ව ලැබෙනවා කියලා බලන්න අපිට පුළුවන්කම තියෙනවා. හොඳයි ගරු එමුතුම අපිට තිබුණේ අපේ තිබුණ ක්‍රීඩාවක් සෙල්ලම් කරපු විදිහක්. අපි හැමදාමත් ලකුණු ගැහුවේ ලකුණු 270යි 280යි. අපි තරඟ ක්‍රීඩා කරපු විදිහක් තිබුණා, සිස්ටම් එකක් තිබුණා. දැන් අපි කරන්නේ ලකුණු 70ට විකට් 2යි 90 ගහනකොට විකට් 6යි. අපේ තරඟ රටාව සම්පූර්ණයෙන් වෙනස් කළා. අපේ රටේ තිබුණේ තාක්ෂණින් පිරිපුන් ක්‍රීඩකයෝ ටිකක් හිටියා, සංගල හිටියා, මහේලල හිටියා. මේ වගේ ක්‍රීඩකයෝ මුලින් ලකුණු අතරේ රැස් කරමින් අත්‍යවශ්‍ය මොහොතක තිසරණ වගේ අය ගිහිල්ලා ලකුණු ගැහුවා. හැබැයි අද වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම සිස්ටම් එක මාරු කරලා ක්‍රීඩා කරන විලාශය මාරු කරලා ජාතික කණ්ඩායම යටරම කඩාගෙන වැඩ ඉවරයි. ඒ නිසා ගුරු අමුතුමනි, මේ ක්‍රීඩාව ඉස්සරහට ගන්න නම් පසු ප්‍රධාන වශයෙන්ම ක්‍රීඩකයන්ට අවශ්‍ය පහසුකම් වගේම අලුත් ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට එන්න තියෙන අතරවාරයේ තියෙන සියලුම පහසුකම් උන්ට දීලා ජාතික ක්‍රීඩාව ඉස්සරහට ගෙන යන ක්‍රිකට් ක්‍රීඩාව ඉස්සරහට ගෙන යන ඔබතුමාට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින්